බලංගොඩ අස්සප උඹ හිතන්න ඇති අපි මේ උඹට බය ඉන්න ඇති හරි උඹ නැටුව ඇති උඹලට තියෙන්නේ අපිත් එක්ක වෛරයක් ඇයි අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට උදව් කරපු එකේ ඵලිය තමයි මේ ගන්න හරි උඹට ඕනේ මේ රට ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වනසන් නැවත හොර තක්කඩි දූෂිත දේශපාලුවන්ට මේ රට ලබා දෙන්න තමයි උඹ ට්‍රයි කරන්නේ මේ පස්සේ ඉන්නේ තනිකර හොර තක්කඩි සා නැටුව ඇති අපි තෝරන දෙයකට සූදානම් හරි උඹ හිතන්නේ නැති උඹ මේ CID එකට එනේන වාරයක් පාසාම අපි මේ උඹට බය ඉන්න ඇති එහෙම නැහැ අපි උපන්නොත් මැරෙනවා ඉතින් අද අපි තව සුළු වේලාවකින් අපි CID එකට යනවා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වැඩේට බලංගොඩ කසප කියන මේ හොරුන්ට කඩේ යන චීවරධාරියා මුන් සාසනෙන් එලවන්න ඕනේ හරි මොකද මිනිස්සු මේ රටේ දුක් විඳින මුන්ට පේන්නේ නැහැ මුන්ට මිනිස්සු ගැන දුකක් නැහැ අපි මේ රට ගැන කතා කරන අපි තමයි මුන්ට වදයක් වෙලා තියෙන්නේ හරි අපි ඉවසුවා ආ ඉවසීමක් නැහැ මේ අවසාන චාන්ස් එක ඔබට දුන්නේ ආය අපෙත් ඉවසීමක් නැහැ ඔබ එහෙමනම් එන්නේ අපිත් එහෙම සූදානම් හරි ඉතින් අද මේ උදාරතර වැඩේට බලගෙන රට බේර ගන්න ඔබ තවත් ඥානසාර කෙනෙක්. හරි ඥානසාර වගේ ඔබටත් උනේ රට ගිනිදියා. ඉතින් අද මේකට සම්බන්ධ වෙලා තියෙනවා අපේ අග්නි ශක්ති වෙද මහත්තයා, ගෑස්ට්‍රික් වෙද මහත්තයා, ඒ වගේම අපේ මිහින්තලාවෙන් හඬක් මහත්තයා. ඉතින් මේ තුන්දෙනාම ඔබට එරෙහිව හැම දිස්සෙම කතා කළා. අපි ආවේ නෑ. ඔබ අද හැදෙයි, හෙට හැදෙයි කියලා බැලුවා. නමුත් ඔබ මේ හිතාගෙන ඉන්නේ මුකෙක් හරි ලෝය කෙනෙක් අල්ල ගන්නවා. ෆයිල් ටිකක් උස්ස ගන්නවා දුවනවා. ඔබ පදිංචි වෙන CID එක ළඟ. අපි සූදානම් පදිංචි වෙන්නේ. හරි? ඉතින් මේක මේ නිවටකමක් අපි මෙච්චර කාලයක් ඉවසු නිවටකමක් කියලා හිතන්න එපා. අපි සූදානම් මේ වැඩේට අපි මේ රට එක පරේකට වනසන්න දෙන්නේ නැහැ. හරි? අපිට වටින මේ රට සහ රටේ මිනිස්සු අපි අදත් හෙටත් මතුවටත් රටේ මිනිස්සුත් එක්ක ඉන්නේ. හරි? ඉවසීම නිවටකමක් කියන්නේ උඹලට ෆැමිලි දාන්න පුළුවන් අපිටත් ඒ වගේම පුළුවන්. හරි? ඉතින් ඒ නිසා සූදානම් වෙයි ඉක්මනට ඇතුළට යන්න අපි සූදානම් ඕන දෙයකට දැන් අපිට අද හිටියත් එකයි හෙටදීයි හෙට හිටියත් එකයි අපි මරණයට බය නම් මේවට කතා කරන්නේ ඉතින් අපිට කරන්න පුළුවන් උපරිම දේ බලා වෙනුවෙන් කරනවා ඊළඟට දැන් උඹත් අඬන්න ලෑස්ති වෙන්න එපා හරි ජනාධිපතිතුමා කියන වගේ කෙදිරි ගන්න හදන්න එපා සූදානම් වෙලා හිටපන් හරි